සංස්කෘතිකය විදිහට මේ කතා කරන්නේ සෞඛ්‍ය සේවාව ගැන වුණාට මේ රටේ මේ මොහොතේ සෞඛ්‍ය අර්බුදය මහජනතාවට කොහොමද බලපාන්නේ කියන කාරණාවත් එක්ක විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ වෙලාවේ කවුරු මේ රටේ ජනාධිපති වුණත් කවුරු මේ රටේ අගමැති වුණත් කවුරු මේ රට පාලනය කරත් මේ රට වලකට වැටිලා ඉවරයි. එතකොට මේ වලෙන් ගොඩේම සඳහා එක එක්කෙනාට එක එක න්‍යාය පත්‍ර තියෙන විදිහක් නැහැ. අපි ව්‍යවස්ථානුකූල උත්තරයක් රටෙන් ඉල්ලුවේ. ඒ සඳහා රටේ බොහෝ පුරවැසියන් අරගල කරේ. මේ මොහොතේ අපි වැටිච්ච වලෙන් ගොඩ එන්නට හදන න්‍යාය පත්‍රය අවම එකඟතාවයන් සහිතව ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? ඒ වගේම ඒ සඳහා තියෙන න්‍යායාත්මක උත්තර කොහොමද ඉදිරිපත් කරන්නේ? ඒ වගේම ඒ සඳහා අපි රටක් විදිහට කොහොමද කටයුතු කරන්නේ කියන කාරණා. එතකොට ඒ කාරණාවේදී සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් අපි මූලික වශයෙන් අවධානය යොමු කරොත් අපේ රටේ සෞඛ්‍ය සේවාව දැන් තියෙන ඉතාම අසීරු අඩියක. මේ මොහොතේ පළවෙනිම කාරණාව තමයි අපි සෞඛ්‍ය සේවාව කොහොම පවත්වාගෙන ගියත් 40%ක වගේ කඩාවැටීමක් සෞඛ්‍ය සේවාව තුළ තියෙනවා. ඒ රෝගීන්ට සෞඛ්‍ය සේවාවට ළඟා වීමට නොහැකි වීම කියන කාරණාවත් එක්ක. ළඟා වීමට නොහැකි වීම කියන කාරණාව ප්‍රවාහන පහසුකම පමණක් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට සෞඛ්‍ය තමන්ගේ අන්තිම ප්‍රශ්නය කරගන්න වෙලා තියෙනවා. මොකද ඊට වඩා දැනෙන, ඊට වඩා දැනිය යුතු ජීවත් වීමේ අරගලයක් මිනිසුන්ට තියෙන නිසා මිනිස්සු සෞඛ්‍ය බේරාගෙන ජීවත් වෙනවට වඩා නොකානුබී මැරෙන්න තියෙන තත්වයෙන් බේරීම සඳහා විශාල අරගලයක් කරනවා. ඒ නිසා මිනිස්සු සෞඛ්‍ය ආයතනවලට එන්නේ නැහැ. එතකොට එහෙම අවස්ථාවකදී අපි සෞඛ්‍ය සේවාව විදිහට කොයි විදිහටද වැඩ කරන්නට ඕනේ කියන එක ඉතාම විධිමත් සංයමයෙන් ගන්නට ඕනේ තීරණයක්. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහෙම වගකීමක් ඉෂ්ට කරන්න සුදුසු යාන්ත්‍රණයක් හදලා තියෙනවද කියන කාරණාව මං හිතන්නේ අපිට කිසිසේත්ම පිළිගන්න පුළුවන් තත්වයක නැහැ. අපි දිගින් දිගටම කියන්නේ මේක ආපදාමය තත්වයක්. සෞඛ්‍ය සේවාව පැත්තෙන් ගත්තාම ආපදාමය තත්වයක්. මේ ආපදාමය කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය ගොඩනැගිය යුතුම වෙනවා. නමුත් අපි සම්ප්‍රදායක විදිහට එදා දවසේ කළ යුතු මොනවා හරි ටිකක් කරමින් ඊළඟ දවසට මොනවා හරි එකක් කරන්න බලාපොරොත්තුෙන් මූණ දෙනවා. ඒ අතරේ රටේ පාලනයන් වෙනස් වෙනවා, ජනාධිපතිලා වෙනස් වෙනවා, අගමැතිලා වෙනස් වෙනවා. සෞඛ්‍ය ඇමතිවරුන් නම් නැවත නැවතපත් වුණාට යම් කිසි කාලයක් තිස්සේ එකම ඇමති කෙනෙක් ඉන්නවා. මම දන්නේ ඒක තව කොච්චර කාලයකට හරියයිද කියලා. ලේකම්වරුන් මාරු වෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති මාරු වෙන්නට හෝ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපි මේ මොහොතේ ක්‍රියාවට නංවලා නැහැ. ඉතින් මේ සියල්ල එක්ක මේ රටේ මහජනතාව වගේම මේ සේවාව සපයන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වේදනාත්මක තීරණ සඳහා පොළඹවා ගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් වෙලා තියෙනවා. අපි මොන ආණ්ඩුවට බැන්නත් මොන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණත් මේ වෙලාවේ ගන්න තියෙන තීරණ වලින් බොහොමයක් අපිට ලැබිච්ච බොහෝ පහසුකම් නොලැබෙන තීරණ බවට අපි හිත හදා ගැනීමෙන් මේ මොහොතේ කටයුතු කරන්නට වෙනවා. ඒකෙදි අපි රජයත් එක්ක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා නම් ඒකට මං හිතන්නේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පාලනයේ හස්තය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත දිගු වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ මතක් කරනවා මේ සෞඛ්‍ය සේවාව මේ මොහොතේ පවතින්නේ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ඔවුන්ගේ උවමනාව මතම පමණයි. එබ නැතුව මේ සෞඛ්‍ය සේවාව මේ මොහොතේ 60%ක්වත් පවතින්නට විදියක් නැහැ. මේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ ලබා දීලා තියෙන කිසිදු පහසුකමක් ප්‍රමාණවත් තත්වයක නැහැ. එක පැත්තකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රවාහනයේ පහසුකමක් නැහැ. ඔවුන්ට තමන්ගේ රාජකාරියට පැමිණෙන්නට වෙන්නේ අරගලයක් කරලා. තමන්ගේ වාහනයට තෙල් ටික ගහගන්න වෙන්නේ අරගලයක් කරලා. ඒ තෙල් ටික ගහගන්න සල්ලි ටික හොයාගන්න වෙන්නේ. දැන් අපි අද දවසේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප ගත්තොත් ඒ වැටුප සහ ඉන්ධන සඳහා යන වියදම ගත්තොත් වැටුපට වඩා ඉන්ධන වියදමක් හැම කාර්ය මණ්ඩලයටම යනවා. අපි වියදම අමතක කරත් අපිට ඉන්ධන සපයා ගැනීම සඳහා විශාල අරගලයක් කරන්නට වෙනවා.
මහජනතාවට සේවය සැපයීම සඳහා මහජනතාවත් එක්කත් සමහර වෙලාවට අරගල කරන්න වෙනවා. ඉතින් මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් නැහැ. ඊළඟට අපි ඖෂධ ගත්තොත් ඖෂධ මේ මොහොතේ විශාල ප්‍රමාණයක් හිඟයි. එතකොට විශේෂඥ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය වෘත්තිකයන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ට තියෙන දේවල් පාවිච්චි කරලා ප්‍රතිකාර කරන්න. අවශ්‍ය ප්‍රතිකාරය නෙවෙයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ, පුළුවන් ප්‍රතිකාරය කරලා රෝගීන්ව ගොඩ දමා ගැනීමට සිද්ධ වෙනවා. ඒක එක පැත්තකින් වගකීමක්, එක පැත්තකින් වගවීමක්, එක පැත්තකින් වෘත්තිකයන් විදිහට දරන අනතුරක්. මොකද මේ අන තත්ත්වයත් එක්ක තව අවුරුද්දක් විතර ගිහිල්ලා තවත් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා ඔයා මේ ඖෂධය වෙනුවෙන් මේ ඖෂධය දුන්නේ ඇයි කියලා පොලිසියෙන් ඇවිල්ලා අල්ලගෙන කුදලගෙන ගිහිල්ලා හිරේ දැම්මොත් අර ජනාරගලයට සිද්ධ කරන කාරණාව වගේ ඒකටත් මූණ දෙන්න වෙනවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ මොහොතේ තියෙන දේශපාලන යාන්ත්‍රණය, අපි ඒක කතා නොකර මෙතනින් පැනලා යන්න බෑ, මේ මොහොතේ තියෙන දේශපාලන යාන්ත්‍රණය මේ ප්‍රශ්නවලට උත්තර සපයලා නැහැ. අපි එක කාරණාවක් මතක් කරොත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෘතහස්ත දේශපාලඥෙක් නම් අපි මතක් කරන්නට ඕනේ කාරණාව තමයි, එතුමා අද දවසේ මේ දේශපාලන පරිවර්තනයට සූදානම්ද නැද්ද කියන කාරණාව ඉතා පැහැදිලිව කියව ගන්න පුළුවන් එක තැනක් තියෙනවා. ඒ තමයි ඔහුගේ උපදේශකයන් පත්කිරීමේ ක්‍රියාවලිය. අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය වෙනවා නම් මේ මොහොතේ ජනාධිපතිවරයා වටේ විශාල උපදේශකයන් ප්‍රමාණයක් ඉන්න ඕනේ. හැබැයි ඒ විෂයානුබද්ධ දක්ෂතා තියෙන, හැකියා තියෙන, අර සාමාන්‍ය බොක්ස් එකෙන් පිට හිතන මේ වෙලාවේ නිර්මාණශීලී කළමනාකරණයක් කරන්න පුළුවන් අදහස් තියෙන අය තමයි ඔහු වටේ ඉන්න උපදේශකයන් විය යුත්තේ. නමුත් ඔහු මොකද්ද මේ කරමින් යන්නේ? ඔහු කෘතහස්තයයි කීමට අපිට හැකියාවක් තියෙනවා. ඔහුගේ වටේ හිටපු දේශපාලනයෙන් කිසිම දෙයක් කර කියා ගන්න බැරි, පාර්ලිමේන්තුවට යවා ගන්නත් බැරි එක්සත් ජාතික පක්ෂයේ වටේ ඉන්න මන්ත්‍රීලයි හිටපු ඇමතිලයි ටික තමන්ගේ උපදේශකයෝ විදිහට පිළිවෙලට පත් කරගෙන යාමේ ක්‍රියාවලියක් වෙන්නේ. හෙට අනිද්ද අපි කලබල වෙන්නේ නැහැ සෞඛ්‍ය සේවාවෙත් උපදේශකෙක් විදිහට කොහේ හරි පරාද වෙච්ච දේශපාලඥයෙක් ජනාධිපති උපදේශකයා විදිහට පත් වුණොත්. එතකොට ඉතා පැහැදිලි මේ කළ යුතු දේ නොකළ යුතුම ක්‍රමයට කරන ක්‍රියාවලියක් තමයි මේ මොහොතේ සිද්ධ වෙන්නේ. කළ යුතු දේ තමයි මේ වෙලාවේ හැම මර්මස්ථානයකටම නිවැරදි උපදෙස් ගන්න පුළුවන් උපදේශකයෝ පත්විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වරද්දාගත්තේ වැරදි උපදේශකයන්ගෙන් වැරදි උපදෙස් අරගෙන. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරේ දේශපාලකයෝ නෙවෙයි, මං එයා හොඳයි කියනවා නෙවෙයි, දේශපාලකයෝ නෙවෙයි, වැරදි උපදේශකයෝ වැරදි තැන්වලට පත් කරගත්. හැබැයි අපි පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශකයෝ පත් කිරීමේ ක්‍රියාවලිය වැරදි උපදේශකයෝ විතරක් නෙවෙයි, ඒ සඳහා සුදුසුකම් නැති දේශපාලඥයෝ පත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක ඇතුලේ ආයෙත් තියෙන්නේ තමන්ගේ හිතවත්තු, තමන්ට සලකන්න ඕනේ අය, තමන්ගේ පවුලේ අය, තමන්ගේ පවුලේ කරගන්න ඕනේ අයව පත් කිරීමේ ක්‍රියාවලිය. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි ප්‍රතික්ෂේප කරනවා සෞඛ්‍ය සේවාවේ පැත්තෙන් මේ අනතුරු එන්න ඉස්සෙල්ලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා මේ රටේ සෞඛ්‍ය සේවාව ගැන අලුත් විදිහට හිතන්නට අවශ්‍යයි, අලුත් මානයන් හදාගන්නට අවශ්‍යයි. මේ නිදහස් සෞඛ්‍ය සේවාව කොච්චර දුරට මේ රටේ දුප්පතුන්ගේ උවමනාවන් වෙනුවෙන් සලකනවද, මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වියදම් කරන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් හානි වෙනවද, මේ නිදහස් සෞඛ්‍ය සේවාවට නිදහස් සෞඛ්‍ය සේවාව කියන උත්තරයෙන් විතරක් මේ අර්බුදය ජය ගන්න පුළුවන්ද? එහෙමනම් අපි ඇති හැකි අයට සහ නැති බැරි අයට සෞඛ්‍ය සේවාව ලබා දීමේ ප්‍රතිපත්ති හදන්නේ කොහොමද? මේකට කලිනුත් කියවුණා 50%ක් අදටත් අපි සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේ out of pocket money වලින්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතින් වියදම් කරන සල්ලි වලින්. හැබැයි ඒ සෞඛ්‍ය සේවාව සඳහා 50%ක් වියදම් කරන්නේ රටේ 5%ක් හෝ 10%ක් සෞඛ්‍ය සේවාව පවත්වා ගන්න. එහෙම නැතුව 90%ක් සෞඛ්‍ය සේවාවට 50%ක් මුදල් වියදම් කරනකොට 10%ක් සෞඛ්‍ය සේවාවට තව 50%ක් වියදම් කරන නිදහස් සෞඛ්‍ය සේවාවක් මේ රටේ තියෙන්නේ. ඒක නිදහස් සෞඛ්‍ය සේවාවේ අර්ථය මරා දැමීමක්. ඒ නිසා මේ වගේ අලුත් අදහස් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් වෙන්නට නම්
ජනාධිපතිවරයා වටේ උපදේශකයෝ ඉන්න ඕනේ. ඒ උපදේශකයෝ ජනාධිපතිවරයාගේ දේශපාලනික පරාජිතයන් බවට පරිවර්තනය වීම ඇතුළේ කවදාවත් මේ අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ මොහොතේ මේ දේශපාලන පරිවර්තනය සහ ඒ පරිවර්තනය ඇතුළේ මේ උපදේශ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නට ඕනේ. ඒකට අලුත් අදහස් ඕනේ. ඒ අලුත් අදහස් ගැනීමේ වැඩපිළිවෙල මරණ උපදේශකයන්පත් කිරීමේ ක්‍රියාවලිය වහාම නැවැත්වීමට කටයුතු කරන්න කියලා අපි රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් අලුත් මානයන්ගෙන් අලුත් දේවල් හිතන ක්‍රමවේදයක් හදන්න අපි ලෑස්ති. ඒ කැපවීම කරන්න සෞඛ්‍ය සේවකයෝ ලෑස්ති. ඉටිපන්නන් එළියෙන් මේ රටේ මිනිසුන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි ඒ ලෑස්තිය සඳහා දේශපාලන අතදිගු කිරීමක් මීට වඩා අපි බලාපොරොත්තු වෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.